අපිට වැරදුනේ මහවැලිය අපි කඩිනම් මහවැලිය කරන්න ගියේ නැත. මම මෙතනදී කියන්න කැමති රජයට එහෙම නැත්නම් අපි කරන්න ඕනේ පළවෙනි වහාම කරන්න ඕනේ දේවල් තමයි අපි ඉඩම් පිළිබඳව ගත්තොත් එහෙම වහාම මේ ඉඩම් මහ පරිමාණයෙන් බදු දීම. අකර දහස් ගණන් මේ බදු දීම වහාම නවත්තන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් මේ අලි ප්‍රශ්නේ දැන් මේ අපි හිතන දැන් උග්‍ර වෙලා කියලා. නමුත් ඇත්තටම මට නම් හිතෙන්නේ අපිට තේරෙන විදිහට මේ උග්‍ර වීම පටන් ගැනීම විතරයි. මේ අක්කර දහස් දහස් ගණන් මේගොල්ල වට කරගත්තට පස්සේ මේක විසඳන්න බැහැ. ඒක නිසා වහාම කළ යුතුයි මේ වගේ දේවල් නවත්තන්න. ඊළඟට අපි රජයට කියනවා වහා කළ යුතු දේ තමයි විධිමත් අධ්‍යයනයක් කරලා. විධිමත් අධ්‍යයනයක් කරලා මේකට කළ යුතු දේවල් වහාම ක්‍රියාත්මක කරන. එහෙම නැතුව මේ වාර්තා හදලා ඒක වාර්තාව පැත්තකට තියලා ඒකට ගිය මුදල විතරක් වෙන්න හොඳ නැහැ. ඊළඟට රජයේ අපිට මේකට ආසන්නම ඉන්න වගකීම තියෙනවා තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේගොල්ලන්ට පහසුකම් දීම. මොකද වන උද්‍යානයකට ඇතුල් වෙනකොට විදේශිකයෙක්ගෙන් කීයක් ගන්නවද? නමුත් ඒ ආසන්නේ තියෙන බීට් වන නිලධාරීන්ගෙන් ගිහිල්ලා අහලා බලන්න මේගොල්ලන්ට තියෙන පහසුකම් මොනවාද? ඒගොල්ලන්ට ගම්මු කියන්නේ අපි ඕගොල්ලෝ වාර්තා කරනකොට දන්න ගම්මු කියන්නේ අපිට අලිවිරි දුන්නේ දෙකයි නැත්නම් අලිවිරි දුන්නේ තුනයි මේකෙන් පුළුවන් දාලියලවන්න කියලා. නමුත් මේ බීට්වගෙන නිලධාරීන් මේ ගමකට අලිවිරි කීයක් දෙන්නද? මොනවද ඒගොල්ලන්ට දීලා තියෙන පහසුකම්? ඒගොල්ලෝ අක්කර දහස් ගානක් බලාගෙන තියෙන්නේ ඒ කීප දෙනෙක් එක්ක අහුවෙලා අවම පහසුකම් අරද්ද. ඉතින් ඒගොල්ලන්ට උපරිම පහසුකම් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට උපරිම පහසුකම් දීලා ගම්මුත් එක්ක අහුවෙලා ගම්මුත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒකට අපි ගම්මුන්ට කියලා දෙන්න ඕනේ. ඒ ගම්මුන්ගේ තියෙන ගතියක් අක්කරය අක්කර දෙක තුන කරගන්න හදන එක. කැලාව එලි කරගෙන අලිමන් කඩවල හරස් කරගෙන ගම්මාන හදන එක. මේ ඔක්කොම නැත. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අක්කරය අක්කර දෙක තුන කරන්න කැලෑලි කරන එක නෙමෙයි අක්කරයකින් අක්කර තුනක් අස්සන්නක් ගන්න නවීන ක්‍රමය හඳුන්වා දෙන එක. මේ නවීන තාක්ෂණය දෙන එක. නවීන තාක්ෂණය දෙන එක. නව කෘෂි තාක්ෂණය. දෙන්න ඕනේ. එතකොට මේකට තමයි විද්වතුන් රජය මේ පාලකයෝ වැඩ කරන්න ඕනේ. නමුත් එහෙම නීති රීති වෙනස් වෙන්න ඕනද? නීති රීති වෙනස් වෙන්න ඕනේ. හැබැයි නීති රීති වෙනස් වෙන එකට අමතරව වෙන්න ඕනේ පළවෙනියම වෙන දේ. නීති රීති වෙනස් කළා ඒක ගැසට් කළා විතරක් වැඩක් නෑ. අපේ රටේ වෙන්නේ මේ රටේ තියෙන නීති ටික දැනුත් හොඳටම නැති ක්‍රියාත්මක වෙන්නේ නැති එක. මේක ක්‍රියාත්මක කරන්න බැරි කම. ඉන්ද්‍රජිත් මහත්මයා ඔකනේ ප්‍රශ්නේ. නීති තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොතේ තියෙන්නේ නීති ක්‍රියාත්මක කරන දුප්පත් මිනිහට, අහිංසක මිනිහට, ගමේ පොඩි හේන් ගොවිතැනක් කරන මිනිහට, මහ පරිමාණයේ ඉන්න මිනිස්සුන්ටවත් සල්ලි භාගේ තියෙන මේ රටේ තියෙන ලොකුම කරුමේ මේකනේ. මූණ බලලා තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. වාහනේ බලලා තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම මේ රට හදාගන්නකම් අපි මොනවා කිව්වත් වැඩක් නැහැ. අලිත් මැරෙනවා, මිනිස්සුත් මැරෙනවා, දරුවොත් මැරෙනවා. අපරාදේ ලෝකයේ මෙවැනි සම්පත් තියෙන වැඩිම අලි මිනිස් ගැටුමකින් වැඩිම අලි මැරෙන ලෝකේ එකම රට මේ රට.